අකමැතිම අහන්නත් අකමැති වදයක් තමයි කියන්නේ නේ ප්‍රොෆෙෂනල්ස් අහන්නත් අකමැතිච්ච තමයි රෙස්ට්‍රික්ෂන් එහෙම නැත්නම් සස්පෙන්ඩඩ් සස්පෙන්ඩ් වීම ඔය සම්බන්ධව ඉතුරුවක් හිටින් නැති මට්ටමට වියදම් වැඩි කියන අපරාධ නිකන් ඒ හොයන සල්ලි ලොකු කිසි වටිනාකමක් නැති ඇත්ත වටිනාකමකට නැතුව වියදම් කරන්නලා තියෙන්නේ ඒකෙන් දාලා මේකේ තියෙන නෙගටිව් කමෙන්ට් මයි මිනිහෙක් දිනු වෙනාට පට ඉරිසියයි කියුම් කියන ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර්ගේ ගැල්ලා එකයි කරේ කමෙන්ට් කරලා තිබ්බා ඒකල මම රිප්ලයි එකක් දාන්නත් හදලා මේ පස්සේ දෙනවා මෙයා දන්නේ නැතුව මේක ඇත්තටම නොදැනන්නේ මේක මෙහෙම කියන්නේ නැත්තේ කියලා මොකද ඉරිසියාවට නෙමෙයි ඉන්නේ හැම එකම මෙහෙම කියන්නේ උන් දන්නවා මේක සස්පෙන්ඩ් වෙනවා මේ මේ හරකමේ කාලා දියන්නේ කියලා ස්පීඩ් පැක් එකේ මේ රිසල්ට් එක තාම ඇවිල්ලා නැහැ ඒතර ආවට පස්සේ මොන විදියට සස්පෙන්ඩ් වෙයිද කියන්නේ අපි කවුරුත් ඇත්තටම දන්නේ ඒතර අතේ සල්ලි නැති කෙනෙක්ට පොඩි කේස් වෙන්න පුළුවන් නෑ කියනවනේ මේ ආයෙ එකක් කියන්න මම සාමාන්‍යයෙන් කියන ලොකු අයෙන් නෙමෙයි අයෙන් කොහොමද ගියව නෑ මං තාම අයෙන් වලට يعني අතර මැද මිඩල් රේන්ජ් එකේ ඒවා දානකොට ලොකු ක්වොන්ටිටි දාන්නේ හරිසි හරි දෙක තුනක් කිව්වොත් සෙලින් පැටර්න් එක වෙනස් වෙලා කේස් එකක් වැටේ කියලා බයට තමන්ගේ බජට් එකට ගැලපෙන මැච් එක ගහගන්න දරගන්න හරිසි හරි අතේ සල්ලි නැත්තම් ආපු රිෆන්ඩ් එක ණය වෙලා දෙන්න තමයි වෙන්නේ කවුන්ට් එක බේරගන්න YouTube channel එක ආයිබෝන් කියලා පිළිගන්නවා කතා කරන්න අකමැතිම අහන්නත් අකමැතිම දෙයක් තමයි කියන්නේ නේ ප්‍රොෆෙෂනල්ස් අහන්නත් අකමැතිච්ච තමයි රෙස්ට්‍රික්ෂන් එහෙම නැත්නම් සස්පෙන්ඩඩ් සස්පෙන්ඩ් වීම ඔය සම්බන්ධව මම කියන කලිනුත් වීඩියෝ එකක් දැම්මා මේක නමුත් ඒ කියන්නේ ගොඩක් අය මේ අර කෝස් මගුල් නිසා අප්‍රසන්නයි කතා කරන්න ඇත්තටම අප්‍රසන්නයි උන් මේ කරපු මගුල නිසා මේ අලුත් එන උනුත් හරියට මේක ටච් නොකර විකාර නටනවා बहुत सस्पेंड बीम वीरत्क अकाउंट सस्पेंड कर अकाउंट एत्र डयल पैस मेटन कर डयल मिस सस्पेंड मे अकाउंट दहाक सस्पेंड इकड़ो नी सार्थक अरे नव गिव अदाल मगुड़े मे दहाक सस्पेंड मेना अरे कम्यूनिटी का खाल अभी एत्र दहा विनाश कर ගේම මැච් එක ගහන එක කවුම් දෙක දෙනවා සස්පෙන්ඩ් වෙනවා. දැන් මෙතන ඉතසල ෆෝන් එක වැඩිලා ඩිස්ප්ලේ එකක් එහෙම ගියොත් දෙයියන්ගේම පිටයි. මේ ටෙම්පර් ඩයක් ගහ ගන්න එක පාවා දැන් සෑහෙන ගානකට ගිහින් දෙන්නේ. මොනවා මගුල හෙව්වත් මේ ඉතුරුවක් හිටින් නැති මට්ටමට වියදම් වැඩි කියන අපරාධ නිකන් ඒ හොයන සල්ලි ලොකු වටිනාකම නැති ඇත්තර ඇත්ත වටිනාකමට නැතුව වියදම් කරන්නලා තියෙන්නේ හරි කියගෙන දැන්တယ်මොකෝ ඔන්න බිමෙන්ට ලොක්කම කතා වෙනස්නේ සස්පෙන්ඩ් වෙන එක විරත්යක් නෙමෙයි කියන එක ඒ කියන්නේ ගොඩක් ගොඩක් කෝස් වල ගියොත් ඒක හරි විදිහට කෝස් කරන තැන් වලට අසාධාරණ කරනවා එක ඔය හාපු කෝස් එකක ගොඩක් කෝස් කන්සල්ටන්ට්ලා කියන කතාවක් තමයි කියන්නේ කවුන්ට් එක ගැන හිතන්න එපා දාන්න රිස්ක් එකක් අරගත්තේ නැත්නම් රිස්ක් එකක් ගත්තේ නැත්නම් සාර්ථක වෙන්න බෑ ඒක නිසා රිස්ක් එක ගන්න account එක ගැන හිතන්න එපා දාන්න මම දැහිල්ල තමයි ඩික් කරන්න වෙන්නේ මේ එහෙම නෙමෙයි account එක පරිස්සම් කරගන්න පට්ට වටිනවා ඒ account එක කියන්නේ හරි පිළිවෙල හදාගෙන account එක ඇත්තටම වටිනවා සහ ලංකාව සම්බන්ධනොත් ඒක වටිනවා කියන්නේ eBay එකට යනවා නේ image එක දැන් ගිහිල්ලා තියෙන suspend වෙනවා මේ scammers ලා ගොඩක් කියලා ඒ නිසා හරි පිළිවෙලට යන්න සස්පෙන්ඩ් වුණා වුණොත් මැච් එක අදාරින්නත් එපා මම අදාරින්න කියන්නේ නැහැ නමුත් සමහරුන්ට මම කියනවා මේ අනේ උඹනම් බක් කරන්න එපා උඹ කරන්න කියන්නේ අදේ කවුන්ට් එක හැදුවා පේනිය ජොයින් කරා හෙඩ සෙලින් කරා මම කලු කියලා දිනව කතාව එදාම කෝල් කරලා මේ ලයිව් චැට් එක ගිහිල්ලා ලිස්ට් එක කඩි කරගෙන එහෙම මේ ස්ක්‍රීන්ෂොට් එකක් වෙරලා තිබ්බනේ මේ ඔන්ලයින් උන්ටපණයිගේ මතකනේ කට්ටිය කමෙන්ට් දාලා තිබ්බේ මේ හෙට හවසට එන ඊමේල් එක හෙට උදේ එන ඊමේල් එකක් කියලා දාන්න කියලා කියන්නේ සස්පෙන්ඩ් වෙනවා කියලා දන්නෝ अरे एक मे एक्ने चार्टर का चार्टर कर लगे अंडेन दंडा मारे इक्के मेके नेगटिव कमेंट मई मिनी दीवन पट एसीपे कमेंट कर लिब इक रिप्लाई का दादा पसंद मैं दंडे दीमेंगे इरीसी मेका मेम दंडा सस्पेंड मे मे हरकमे खाल दी एक එහෙම අර හදිසි ගමනක් මේක යන්න එපා. ෂේප් එක යන්න සස්පෙන්ඩ් වුණොත් මම කියන්නේ අර
සත්පින්නොත් එපා කියන කොටස ගැන කියන්නේ අය පටන් ගන්නවත් එපා කියන. එහෙම කියන්නේ අර වගේ උණ්ඩේ කියන්නේ. ඇහුව මම YouTube prefer කරා. එකෙක් මේ ළඟදී විලිසම් කියන කතාවක් කිව්වනේ. මොකද්ද මම ගෙන ඇහුව අපි group එකේ මිච්ච කතාවක්. ඔක්කොම group එකේ හිටපොන් දකින්නදී මේ මොනවද බා refer කරපු channel කියලා ඇහුව මේ අකා කිව්වා ඊපෑල් කියලා. ඊපෑල් එකේ ඇන්තරි මිනිස් අයියා. ඒක දැක්කම බෙල්ල එලලා ගන්නවා. මම කරලා දීපේ මොකන්ද? branded item වගේක් list කරලා හරි මොකර හෙන බයිලයක් කියලා දින්නේ. ඒ කියන්නේ drop shipping වල basic එකවත් මම තේරුම් අරගෙන නැහැ. අර ඇහුවොත් සමහරට අර ඊබැලේ වීඩියෝ එකක් බලලා තිබ්බේ. ඊබැල බලන එකෙක් නම් අපේ channel එකේ අපි මාත් බලන්නේ ඇත්තටම සුපිරි channel එකක් නයි පුරුගියක් දන්නේ drop shipping සම්බන්ධ අපිට වඩා experience තියෙන ඇත්තටම පට්ට channel එකක්. ඒක ඒ මිනිස්සයා උට එපා group එකේ විතර මෙහෙට එපා නෑ වෙල්ලට දාගන්නවා. ඒක රිෆර් කරේ අයිය මම කලින් හොම කියලා කිව්වා. බලන්න මේ හමු හරක් වැඩක් කරලා දින්නේ. කියන්නේ ඒ වගේ කට්ටිය මේ drop shipping කරන්න එපා ඇත්තටම. කියන්නේ මේක අධ්‍යයනය කරලා කරන්න. එහෙම නැතුව කිව්වොත් සස්පෙන්ඩ් වෙනවාමයි බොහෝ දුරට කරගන්නවා. ඒක සස්පෙන්ඩ් හදිසිය නොදැන කරන දේවල්නේ සස්පෙන්ඩ් වෙනවා. හොඳට ඉගෙනගත්ත මේක හැන්ඩල් කරපු කෙනෙක් සස්පෙන්ඩ් නොකරගෙන යන්න ප්‍රධානම හේතුව මම දකින්නේ. කියන්නේ එකක් ඉවසිල්ල. අනික ලොකු ස්කෝප් එකක් ටච් කරලා තියෙද්දී සාමාන්‍යයෙන් සිහි කල්පනා තියෙන මිනිස්සෙක් නම් ඉතින් උට තේරෙනවා මේක කරොත් මෙහෙම වෙයි කියලා. يعني ගොඩක් දැනුම තියෙන එකක් අනික හදිසි අවස්ථාවක් ආවත් ඒකට අලුත් එකෙක් වගේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙම සීන් නැත් නේද? ඒ නිසා දැනුම පුළුවන් තරම් එකතු කරගෙන drop shipping කරන්න ඕන නම් හදිසි යන්න එපා. සස්පෙන්ඩ් කරනවා කිව්වා ඒ කියන්නේ එපාම ඒකයි මම කිව්වා. මම කතා කරන්නත් අකමැති මාත්‍රිකාවක්. එහෙන් මගේ account එක සස්පෙන්ඩ් වෙනවා කියලා මම හන්දත් අකමැති. තව එකට සස්පෙන්ඩ් ගැන කියලා දෙන්නත් ඇත්තටම අකමැති. මේ හේතුව අර අප්‍රසන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය හැමෝම උවමනාවෙන් කරගන්නවා වගේ පේන නිසා නොදැන කරගන්නේ හැමෝම කරුණ නොදන්නකම නිසා. සස්පෙන්ඩ් වුණාට පස්සේ කරන්න ඕන දේවල් වීඩියෝ එකක් තියෙනවා. ඒ කියන්නේ නමම දැම්මේ මාව හොරෙක් කියලා eBay ගෙන් සස්පෙන්ඩ් කරා කියලා ප්‍රිවියු එකක් ඇති අර පකිස්තාන් මැච් එකේ අර කොටු කොටු වෙදර් ෂර්ට් එක දාගෙන තට්ටියගේ එකට මගේ මූණ දාලා ක්ලික් කරලා අපි වරුදමාලි හදලා ලස්සන ප්‍රිවියු එක. ඒක බලන්න ඒකේ තියෙනවා මේ හිතන්න ඕනේ පාත් එක තමයි මේ හරියටම මේක මේක කරන්න ඕනේ කියලා කරුණ ටික තියෙනවා. හැමතර හිතන්න මෙහෙම කරොත් eBay එකට හොඳ ළමයා වෙන හැටි මේ කියන්නේ අපි හැමදාම. ඇත්තටම drop shipping කියන්නේ eBay එකෙන් drop shipping අර්ථ දක්වන එකට පිටින් අපි හැමෝම කරන්නේ. ඒතර eBay එකට හොඳ ළමයා වෙලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. හොඳ ළමයෙක් විදිහට වැඩේ කරගන්න විදිහ ඒක කියලා තියෙනවා. සස්පෙන්ඩ් වුණාට පස්සේ අනුගමනය කරන්න ඕනේ විදිහෙත් සරල දේවල් ටික කියලා තියෙනවා. මේ දවස්වල නම් දැන් මේ ස්පීඩ් ටෙක් කේස් එකත් මම මේ වීඩියෝ එක කරද්දී ස්පීඩ් ටෙක් එකේ මේ රිසල්ට් එක තමයි අවිල්ල නැහැ. ඒක ආවට පස්සේ මොන විදියට සස්පෙන්ඩ් වෙයිද කියන්න අපි කවුරුත් ඇත්තටම දන්නේ නැහැ. ඒක නිසා ඒක මේගොල්ලෝ මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙනකොට සමහරට ඒ දේවල් වෙලා අපේ කවුන්ටරටත් බවා පැකට් වෙලා තියෙන්න පුළුවන්. ඒක නොදන්න දෙයක් නේ. කියන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් එක්ක අපි ගමන යමු. ඒ eBay ලංකාවට තනි කරම නැති වුණා මේකෙන් මේ ගන්න දැම්මෙන් උකරන් තව මැච් එකක් ගන්න පුළුවන්. මේ මීට වඩා මැච් එක Facebook through ගුණලා ගේම ගන්න උන් ඉන්නවා. ඇත්ත කතාව කියන්නේ අදකින් දින අපේ උන් ඉන්න හැම කරනවා. ලංකාවේ ඇතුලේ Facebook එකේ ගුණලා ගේම ගන්න උනුත් ඉන්නවා. පිටරට උන්ට මාකට් ප්ලේස් නේ පිටරට උන්ට ගුණන්. ලංකාවේ ඇතුලේ මාකට් ප්ලේස් එකේ ලොකු ගේමක් ගන්න උනුත් ඉන්නවා. මේ e-commerce වල තියෙන concept එක හරියට තේරුම් ගත්තට පස්සේ තමන්ට මොන හරි මැච් එකක් ගන්න පුළුවන්. අර හැමෝම අහන්නේ අයියේ සස්පෙන් නොකරගෙන මොනවද කරන්නේ? එහෙම කියලා ඉවර කරන්න බෑ. පොඩි يعني හොඳම දේ තමයි පරිස්සම් වෙලා genuine විදිහට කරන එක. තැනක් කියන්න බෑ suspend වෙනවා කියන එක. අර කියන්නේ selling pattern එක වෙනස් වෙනවා කියන එකවත් සමහරුන්ට තේරිලා නෑ. ඩොලර් පොඩි ගණන් කියන්නේ සමහරට suspend නොවෙන්න පුළුවන්. පොඩි ගණන් කියලා එකපාර high-end item දාගෙන ගිහිල්ලා sell වෙලා ගැටලුවක් නොවෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් අර සාමාන්‍ය වෙලෙන්දේ කොයි දේ කරන්නේ නෑනේ. අන්න ඒ කියන්නේ මම හිතන විදිහ එහෙම. ආරේ පේමන්ට් එකෙන් පටන් ගන්න එක අපි හිතමු උදාහරණ ගමුක පළතුරු කියලා. හරිද? අඹ ගෙඩිය කෙහෙල් ගැන ඔහොම විගුණලා ෂේප් ලෙවල් එකේ ඉඳලා පොඩි කඩේකට එනවනේ. ඒ පොඩි කඩේදී තව මොන හරි අමතර දෙයක් ඇඩ් කරනවා. ඔහොම පොඩ පොඩ ඩෙවලොප් වෙනවා මිස. හරිද? සාමාන්‍ය විදිහට ওই පොඩි කඩයක් පටන් ගන්න නිසා එකපාරට ඕක ඇතුළේ තියාගෙන මොන හරි ලොකු ලොකු දේවල් විගුණන්න පටන් ගන්නවා. අපි හිතමු මොනිකක්. සෙල්ලෝෆෝන් වාහන රත්තරන් ඔය වගේ විකුණන්නේ අරකට අදාළ ඒවා ටික ටික ගිහිල්ලා ඌ සමහරට shopping mall එක level එකට ගියාට පස්සේ ඔගේ තව branch එකක් රත්තරන් බඩු කඩයක් කොහොම දාගෙන තව තව expand කරනවා මිසක් ප්‍රායෝගික ලෝකේ අර වගේ ඒවා අඩුයිනේ.
දරහි මුණාම නිකන් අපිට උනත් මේ කියන්නේ පොඩි දේවල් ගුණ ගුණ ලොකු එකපාරට මොනවාරි ලොකු වාහන බිස්නස් එකකට අත ගහලා උදේ දිනු වෙනවා කියන්නේ ඒක නිකන් අමුතුයිනේ eBay එකේ අන්නේ අමුතුවර කැමති නැහැ කැසිනි කේස් ධෝනි කේස් හරි කැසිනි ධෝනි එක සෙල්ලම් දාන්න බෑ අපිට ඉදි ප්ලැට්ෆෝම් එක නෙවෙයි අපි මේ රඟන්නේ අනුන්ගේ ප්ලැට්ෆෝම් එක ඒක නිසා පරිස්සමල කරගෙන යන්න ෂෝට් එකක් උද්දාලා ඇති අර ඇහැල මල් පිටේ පිට කසයි වගේ අයිටම් දෙකක් දාලා දෙන්න කහකුළුත් එක්ක JBL ස්පීකර් එකක් ගන්න තිබ්බේ JBL කියන එක මම බ්‍රෑන්ඩඩ් අයිටම් වල සර්ච් කරාම මට ආවේ නේ Bluetooth JBL Bluetooth ස්ටික් මේ ස්පීකර් එකක් Bluetooth කියන එක නම් තිබ්බා JBL කියන එක මට අහුුන්නේ තිබ්බත් දන්නේ මට මිස් වුණත් දන්නේ නමුත් ඒ වගේ බ්‍රෑන්ඩඩ් ඒවා දාන්න එපා බ්‍රෑන්ඩඩ් ඒවා බ්‍රෑන්ඩ් නිව් කියලා දාන්න යන්න එපා බ්‍රෑන්ඩඩ් ඒවා බ්‍රෑන්ඩ් නිව් නැතුව සෙල් කරන විදි තියෙනවා කියලා කියනවා මම දන්නේ මම ඒගොල්ලෝ නැහැ ඒක ඇත්තට මම ඒක ෆලෝ කරන්නේ නැහැ පුළුවන් ක්‍රම ඇති තමන් ඒක ගලපලා කරගන්න සස්පෙන්ඩ් වෙන්න වැඩේ කොට දාන්න තමන් දැනගන්න ඕනේ වෙරෝ ලිස්ට් එක බලන්න වෙරෝ ලිස්ට් එකේ සැලකිය යුතු දේවල් තියෙනවා ඊට අමතරව අපි කොමන් කතා වෙනකොට ආපු මේවා ටිකක් මොනවද Google එකේ සර්ච් කරාම සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකක් එනවා නම් මට මේ ළඟදී ආපු එක Continental හරිද මම ප්‍රොනවුන්ස් කරා හරියද නැහැ ටයර් බ්‍රෑන්ඩ් එකක් මොකද දැක්කා මේ ළඟදී කොළඹ කොටුවේ අර යකඩ වලින් අස්සෙක් හදලා හිටිය එතනත් ස්පොන්සර්ෂිප් එක මම හිතන්නේ Continental ද දාලා තිබේ Continental ද Continental ද මොකද මන් දන්නව මගුල ටයර් බ්‍රෑන්ඩ් එකක් සෙලවින් හවම මූකෝ ඕකේ කියලා රීසෙල් වලට ඕකේ කියලා කිව්වා හැබැයි මම ඌ ඇවිල්ලා කියන්නේ ඔෆිෂියල් ස්ටෝර් එකක් ඌගේ Continental මගුල බ්‍රෑන්ඩ් එකක් තිබ්බා මම දාන්න කලින් මම නිකමට net එකේ සර්ච් කරලා බලුවා අට ඔෆිෂියල් අර සියට්ටගේ ටයර් බ්‍රෑන්ඩ් එකක් දෙම්මනම් බොහෝ දුරට බඩු පැකට් මම වෙරෝ එකේ තිබ්බේ නෑ වගේ මට මතක එහෙම සීන් තියෙනවා يعني බ්‍රෑන්ඩඩ් එක තියෙනවා ඒක පරිස්සමට හෑන්ඩල් කරගන්න තමයි දැනගන්න ඕනේ ටිප් එකක් විදිහට ඉතින් තව පුළුවන් තරම් behavior එක හොඳ කරගන්නයි තියෙන්නේ يعني හොඳ දෙස් ෆීඩ්බැක් එකකටත් ආපු සීන් එක ෂිපින් කේස් නේ තරම DHL එකේ මම පොඩි අයිටම් වලට දාන්න බෑ. ඒතර හයියෙන් මාකට් එකට යන්න වෙනවා. ඒතර අතේ සල්ලි නැති කෙනෙක්ට පොඩි කේස් වෙන්න පුළුවන්. නෑ කියනවා නෙමෙයි. පොඩි අයිටම් US stock ගන්න පුළුවන් නම් ඒකත් බලන්න. හැබැයි අලුත් කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අයිටම් මුලින්ම direct shipping දාලා අයිටම් දෙක තුනක් ගියක මම. ඒකත් කියන්න ඕනේ තැනක්. මේ ඔක්කොම ඔළුවට එනවා. කියලා ඉවර කරගන්න වෙන්නේ අපේ උන් කරන ඊකාර වැඩ. direct shipping අයිටම් නොදා ඩ්‍රොප් ෂිපින් දාලා පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් රෙකමන්ඩ් කරන ක්‍රමය ඩ්‍රොප් ෂිපින් දාලා ටිකක් අර පළවෙනි දවස් අනුව තීරණාත්මකයි. ඒක නිසා ඒ දවස් අනුව හොඳ ළමයා වෙලා ඉඳලා ඩොනි කේස් දාගන්න නැතුව 90 පෙන්නට පස්සේ ෂේප් එකේ චයිනා වලට මාරු වෙලා හොම්මන හරි මැච් එකක් ගහන්න පුළුවන්. සහායක තමන් අතේ තමන්ගේ දක්ෂතාවය මත තියෙන්නේ. උක හරියට ටෝක් කරගන්න පුළුවන් හොඳ කඩක් තියෙන හොඳට හිතලා ගේම ගහන කෙට්ට පොයින්ට් හරියට ටච් කරලා මම කලින් වීඩියෝ එකක් මම කිව්වේ සාහිත්‍ය අයියා සාහිත්‍ය වලට ලකුණු කොහොමද කියලා අපි එකෙක් ඇහුවා කියලා කියන්නේ සිංහලෙන් පොයින්ට් ටික හදලා ඕක හරියට ට්‍රාන්ස්ලේට් කරගත්තා මිස් නොවෙන්න සිංහලෙන් හදාගත්තා මට ඕනේ දැන් ටික අර ඌට නෑ බෑ ඒජන්ට් නෑ බෑ කියන්න බැරි වෙන්න උත්තරේ කට දීලා මම මෙහෙම කෙනෙක් කියලා අයිඩියා එකක් දීලා ඌට බටරුත් ගාලා ඔක්කොම කරගෙන හැම වෙලේම මැච් එක ගහ ගන්න පුළුවන් කඩ හොඳ නම් මම අර ඒක ක්‍රමයක් ඉතින් හරි මැච්චක් ගහනවා නම් සස්පෙන්ඩ් කේස් එකක් වුණත් ලක් එකක් තියෙන්න ඕනේ ටෝක් කිරිල්ල මත ගොඩ දා ගන්න බෑ බැරිම ඒවත් ගොඩ දාපු අවස්ථා තියෙනවනේ ඒක ඉතින් ලක් එක සහ ටැලන්ට් එක එහෙම දෙකට තුනක් නැමිලා ගොඩ දා ගන්න පුළුවන් දැන් නැතුව නෙමෙයි නමුත් සස්පෙන්ඩ් වලට නොගිහින් වැඩේ ගොඩ දා ගන්න ඕන නම් ජෙනුයින් විදිහට යන්න අර අයිටම් මාරු කරන සීන් එක කියන්න කියලා නේ කතාව පිටගි ලොකේෂන් මාරු වල US වලින් හෝ වෙන තැනකින් ස්පීඩ් ටක් වලින් මේ දැන් තියෙන සිටුේෂන් එකකින් එළවෙන්න පුළුවන්. නමුත් අලුත් එකේ කරන්න යන්න එපා. හොඳට ඔළුවට දාගන්න. සමහරුන් ඉන්නවා චයිනා වලින් යන්නේ අයිටම් එක වෙන කොහේ ලොකේෂන් එකක් දානවා. eBay ලා කරන්න යන්නත් එපා. ට්‍රැක් වෙනවනේ. ඒ ගොබ් වල කරන්න යන්න එපා. ට්‍රැකින් ජෙනුයින් විදියට දාලා වැඩේ ෂේප් එක යන්න. මම කරේ මගේ දැන් සැලකිලි මට්ටමකට ඉතින් සෙලින් ගිහිල්ලා ෆීඩ්බැක් ටික හැදීගෙන මම ලොකු සෙල කෙනෙක් නොවුනට සැලකිය යුතු ඒ කියන්නේ ඒජන්ට් චැට් කරද්දී උමගේ account එක වෙනවා මූ හොඳ dial එකක් මූ හරි පිළිවෙලට selling කරනවා කිසි issue එකක් නැහැ feedback සමනේ අනිත්ුන් එන rate එකට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 100ක් යනකොට 90ක් එන්නේ නැහැ එහෙම මොකෙක්වත් feedback එහෙම එන්නේ
සාමාන්‍යයෙන් 5කට එකක් ෆීඩ්බැක් කරගෙන තරම් හොඳයි කියලා සේරම පොසිටිව් තියෙනවා නම් මං කියන බොරු වලට විශ්වාස නොකරන්න හේතුවක් නැහැ. ඒක එහෙම මොනවා හරි මැච් එකක් ගහගන්න පුළුවන්. එහෙම මම දැන් අලුත් මගේ බ්‍රාන්ච් එකක් එන්නේ ඇමරිකන් බ්‍රාන්ච් එකක් පටන් ගන්න තියෙනවා. ඇත්තටම කරන්නේ ඇමරිකන් ස්ට්‍රයිකින් ගන්න. එහෙම දැන් ඉතින් Tamanට කරද්දී අහු වෙනවා. ඇමරිකන් ස්ටොක් ගැන කියද්දී එතන අර වීඩියෝ එකට අදාළම කරුණක් නෙමෙයි නම් කියවෙන්න ඕනේ තැනක්. එතන ස්ටොක් ඉක්මනට වෙනස් වෙන්න, කියන්නේ චයිනා වලින් හැම මොගුලම ඉන්නේ ස්ටොක් අවුට් වෙන්න පුළුවන්. ඒක නිසා ඕඩර් ආවට පස්සේ දඟලන්න නැතුව පොඩ්ඩක් ඒක හරියට තමන්ගේ ක්‍රමයක් හදාගන්න. ඒක ඉස්සරහට වීඩියෝ එක මම දාන්නම් එක්සෙල් ෂීට් එකක් මේන්ටේන් කරන විදිය. තමන් අප්ඩේට් කර කර හරි පිළිවෙලට යන්න අයිටම් එන්ඩ් වෙනවා නම් ඒව කතා කරලා බලලා කලින් ඕඩර් කරගන්න සෙලර්ට කියලා කියලා හැම පොඩ්ඩක් මේව කරගන්න සෙලවත් ෆෝකස් කරලා ඌ ස්ටොක් මේන්ටේන් ඌ දන්නා මේන්ටේන් කරන්න. නමුත් අර අපේ නිතර විකිනන අයිටම් යන ඌව ෆෝකස් කරලා ඌ චයිනා වලින් ගෙන්නන හරිය ගන්නවනේ. ඒකට ඒ සීන් එක තමන් පොඩ්ඩක් බලන්න. අමතරව සස්පෙන් කිව්වහම තමයි මොනවද ඔලුවට එන්නේ. බ්‍රෑන්ඩ් අයිටම් මේවා කියන්න බැරි විදිහට නා VPN ඒවා යූස් කරන්න එපා. එහෙන් මෙහෙන් ලොග් වෙනවා කියන්නේ සස්පෙන් වෙන්න අය බලන්න දැන් සස්පෙන් වගේ තමයි. එක එක රටවලින් එහෙම දැන් තැන් වලින් ලොග් වෙන්න යන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් මිනිස්සු. අසාමාන්‍ය දෙයක් නේ. VPN යූස් කරන්න එපා. කස්ටමර්ස් ලයික කේස් දාගන්න එපා. කේස් ඕපන් වුනොත් දෙකට තුනක් නැමිලා රිෆන්ඩ් එක දීලා හරි බේර ගන්න බලන්න. කේස් ඕපන් වෙලා වෙච්ච අකරතැබ්බයක් ගැන සුපිරි වීඩියෝ එකක් ඉස්සරහට කරන්න. ලක්ෂ ගානක පාඩුවකුත් කරගන්න ඒ අදාළ කාට ගේම කොට දාගන්න. හැබැයි අද උට ඔපරේටර්ස් එලාගෙන ඒ කතාව එක වෙනම කියන්න. ඒ සිද්ධියයි වෙච්චදීයි කේස් තියාගන්න යන්න එපා. ධෝනි කේස් දාගන්න එපා. අසාමාන්‍ය බිහේවියර් තියාගන්න එපා කියන දන්න අර කියන්නේ සාමාන්‍යයෙන් අපි යන රිද්ම් එකේ යන්න එකපාර ලොකු ආයේ එකක් කියන්න. මම සාමාන්‍යයෙන් ගැන් ලොකු හයෙන්ඩ් නෙමේ. හයෙන් කොහොමත් ගියම නෑ මන් තාම. හයෙන්ඩ් වලට කියන්නේ අතර මැද මිඩල් රේන්ජ් එකේවා දානකොට ලොකු කොන්ටිනි දාන්නේ හදිසි හරි දෙක තුනක් කිව්වොත් සෙලින් පැටර්න් එක වෙනස් වෙලා කේස් එකක් වැටේ කියලා බයට. හරි කේස් එකක් නොවැටෙන්නත් පුළුවන්. එක්ස්පීරියන්ස් මට වඩා දිනකෙ සමට ඔක් කරන්න පුළුවන්. මම කවුන්ටර් එක පරිස්සම් කරගන්න ඕන නිසා මට තේරෙන මට්ටමින් මම කරන්නේ කොන්ටිටි එකයි දාන්නේ. පරිම දෙකයි. එකපාර මොකද අපි යන රේන්ජ් එක ඉඳලා එකපාර උගෙන් පහක් විතර සෙල්ලා ඩෝර් 250 300 1000 ගානක් ආවොත් පැටර්න් එක වෙනස්. ඇදලි පැටර්න් එක වෙනස්. එතකොට ඇවරේජ් වෙනස් වෙන විදිහක් තියෙනවනේ ග්‍රෝ වෙන. අස්තාරයක් මෙහෙම ගිහලා එකපාර පවර් බ්ලේ එකක් ආවා ගිහින් ගියොත් වීටෙක් වෙන්න ඊට වැඩි. ඒක පොඩ්ඩක් බලන්න. අනික ඒ වගේ එකකට තව වැදගත් දෙයක්. තාම වැදගත් දෙයක්. රිෆන්ඩ්. හරිද? මේක ඔළුවේ තියාගන්න අනිවාර්යෙන් තමන් ලොකු අයිටම් දාගෙන හාලා නාලා ගූ හත් පොලේ ගා ගන්න වෙන වඩා තමන්ගේ බජට් එකට ගැලපෙන අයිටම් දාන්න. හරි මේ හොඳට සෙල් කරපු සමහරට එයාගේ එකනත් මේ වීඩියෝ බලලා ඇති වැඩේ වැරදි. ඒක නිසා කියන්නේ මොකද රිෆන්ඩ් එකක් ඇවිල්ලා තිබ්බා ගොඩ ගන්න බැරි මට්ටමයි. ඒ තමන්ගේ ඇතේ බජට් එකක් නැහැ. ඒක ඕක අනිවාර්යෙන් සස්පෙන්ඩ් වෙනවා. බලන්න දෙයක් නැහැ. ගර්නින් දෙක තුනක් ඇවිල්ලා එහම අද්දකී මොන තරම් දිනවනේ 1000ක 2000ක රිෆන්ඩ් නොගෙව හිටියොත් එතනින් හැබැයි බලන්න දෙන්නේ. ඒක නිසා සමහරට ගෙවලා ගොඩ ගන්නත් පුළුවන් වෙයි. මේ ඉපැල් එකේ ඇන්ටි මෙන්ඩිසයි ඔය සීන් එක තැනක් කියලා තිබ්බා. කියන්නේ ගෙවා ගන්න බැරුව සස්පෙන්ඩ් වෙච්ච එකක් කතා කරලා ඒ ගාණ අතින් ලොකු ගාණක් ගෙවලා ඩොලර් 200ක් ගෙවන්න එන්නදී ගෙවලා ගොඩ දාගත්ත එකකුත් කිව්වා කවුන්ට් එක වටන නිසා ඒ ගාණ අතින් කයිට් කරන් ගෙවුවා කියලා. අරක තමයි සීන් එක කියන්නේ. Taman දෙන අයිටම් එක Tamanගේ බජට් එකට ගැලපෙන ඒවා විකුණන්න. මේ පලා විකුණන මනුස්සයෙක් එකපාර මේ දියමන්ති මාලා විකුණන්න ගත්තොත් මොන හරි වෙලා ඔය අයිටම් එක මිසින් වෙලා හරි ඩැමේජ් වෙලා හරි මොකක් කරනොත් Tamanට ඒක දරා ගන්න පුළුවන්ද බජට් එක? ඒක ඔළුවේ තියාගන්න. හරිද? ලාභේ වගේ නෙමෙයි මේක කල්පවතින්න ඕන නම් මං කියන්නේ. අරක් වගේ ලාභේ ඕන නම් දාපල්ල ඕනේ මගුලක් කරගන්න. ඒක අපිට අදාළ නැහැ. එහෙම යන්න එපා. හරි අනිත් තුන්දක් කියලා වෙන එකයි. ඒක නිසා Tamanගේ ඇඟිල්ලේ තරමට දිනලා ටික grow කරගන්න. ඒක Taman වුණත් අතේ සල්ලි. පේනිය account එකේ තියෙන කරගෙන ප්‍රමාණය Taman තේරෙනවනේ. හරිද? ටොප් රේටඩ් සෙලර් කෙනෙක්ගේ සාමාන්‍යයෙන් බැලුවොත් ඕක 5000 10000 20000 ලොකු ගණන් තියෙනවා වෙයි. හරිද? සාමාන්‍යයෙන් මේ එදා වෙලට ටුවර් ගහන උන්ගේ ඩොලර් සමහරට 50 ආපු ගමන් එළියට ගන්න උන් ඉන්නවා. 200 300 එකතු කරන උන් ඉන්නවා. ඒතර ඒ වගේ එකෙක් තමන්ගේ බජට් එකට ගැලපෙන මැච් එකක් ගහගන්න දරගන්න. හදිසි හරි අතේ සල්ලි නැත්තම් ආපු රිෆන්ඩ් එක ණය වෙලා දෙන්න තමයි වෙන්නේ. account එක බේරගන්න. වෙන කරන්න දෙන්නේ. ඒක නිසා ඒව නොවන විදිහට
තමන්ගේ රේන්ජ් එක යන්නේ. එහෙම වුණොත් ගැටලුවක් වෙන්නේ නැහැ. මේක පුළුවන් තරම් රිෆන්ඩ් දීලා හරි account එක බේර ගන්න බලන්න කේස් දා ගන්න එපා. එන ඔළුවට ලොකු දේවල් එන්නේ නැහැ. මම මේ කියන්නේ මේ සස්පෙන්ස් සීන් එක ගැන හොඳ වීඩියෝයක් කරමු කියලා කට්ටිය ඉන්විටේෂන් එකක් WhatsApp group එකේ දුන්නා. ප්‍රතිචාරයක් ලොකුවට ආවේ නැහැ. FB group එකේ අනිවාර්යයෙන් මේ සස්පෙන් කේස් වල තියෙන සියලුම කරුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ 100ට 100ක් බෑ 90ක්වත් 85ක්වත් කරුණු කවර වෙන ඉදිරි වීඩියෝ දාන්න හිතන් ඉන්නවා. ඔයගොල්ලන්ගේ අයිඩියාස් ඒ ගැන දාන්න. හොඳද නැද්ද? ඒ වගේ එකක් ඕනේද? ඒ දේවල් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳනම් ලයික් කරන්න. මම FB group එකේ පෝස්ට් එක දාලා පින් එකක් උඩට දාලා දෙනවා. තමන්ගේ අද්දගීම් කමෙන්ට් කරන්න. අපි ඒ ටික එකතු කරලා හරි ඩිරෙක්ට් එකක් හදලා एक एक बेरा पुलवांग विधिया सस्पेन गया बेसिक नॉलेज तब करूँ पहदली करूँ मैं पुलवांग विधि मम्मी पहदली करें तब वो गोला मनोहारी मीट वड़ा आई कहने ये करूँ मुना मीट हर पहदली कर पुलवांग मीन मैं वॉइस रिकॉर्डिंग हर ये मैं एक हर इकतु कर ला मैं अभी वीडियो इस हद लगा अरे अभी मे टीम में रूम दूंगा मे वीडियो अत्र वीडियो करंट क्या मैं अत मिनट तो करना पुलवा एक्सपीरियंस मटवाड़ा तुम हर दिन मेल उडिंग නමුත් උන් කරන්නේ නැති නිසා මට මේ ප්‍රසන් කරන්න වෙලා තියෙන්නේ. හරියනම් අදට වීඩියෝ එක ඉවර කරන්න. මෙතනට රකන් බැලුවා නම් අනිවාර්යෙන් තෑන්ක්ස්. සබ්ස්ක්‍රයිබ් කරලා මේ වෙනකොට බලපු එකෙන් නම් සබ්ස්ක්‍රයිබ් කරපු එක වෙන්නදී අනිවාර්යෙන් මොකද දන්න නිසා අර බලන්න මොනව හරි දෙයක් ගන්න පුළුවන් මේ කියන. හරි තෑන්ක්ස් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මම නම් බෑ. ඔයගේ මාකටින් මෙතන දෙක යූස් කරන්න වෙනවා අපිට ඉස්සරහට මේ අපි ටාගට් එකක් අපි දැන් 5000 10000 වම ටාගට් එකක් අපි තියෙනවා ඒක අපි මොනවාගේ ක්‍රියේටිව් ක්‍රමයක් යූස් කරමු. ඒ නිසා මේ දැනට ශෂි මිෂාදිගේ සීන් එකෙන් යන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මම නම් බෑ. හරි. සුබ දවසක්. ජය වේවා.